नमस्कार वेवा बुद्धु रुवनत समदा बुद्धु हिमि शरणयामि। नमस्कार वेवा दम रुवनत समदा सदहम शरणयामि। नमस्कार वेवा संग रुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनो रुवनत समदाति सारन शरणयामि। साधु साधु साधु। අපගේ ගුරු දේව උත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මාළඹේ බුදු පසේ බුදු අරහන්තක මහාවිහාරයේ මේ පැවැත්වෙන වස්සාන ධර්ම දේශනා මාලාවේ මේ පිංතුන් දැන් ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටි අරහත් භික්ෂුණීන් වහන්සේලා කිහිප නමක් සම්බන්ධයෙන් තොරතුරු දැනගෙන දහම් කරුණු ඉගෙනගෙන තිබෙනවා. අද මේ පින්වතුන්ට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ සීලා රහත් තෙරණිය ගැන. සීලා රහත් තෙරණින් වහන්සේ වදාළ ධර්මයක්, දහම් කරුණු ටිකක්. සාමාන්‍යයෙන් කීමා උප්පලවන්නා රහත් මෙහින් වහන්සේලා, ඒ වගේම අනිකුත්තිය උබේගෙන ගත්තු රහත්තෙරින් වහන්සේලාගේ ජීවිත කතා ගොඩාක් දිගට තියෙනවා අප දාන පාලිවල. සීලා රහත්තෙරණින් වහන්සේගේ ජීවිත කතාව ගොඩාක් තොරතුරු අප දාන පාලිවලවත් නෑ. නමුත් මේ සීලා රහත්තෙරින් වහන්සේ වදාළ ධර්මයක් තියෙනවා, හරි ලස්සන දහම් කරුණු. ඉතින් අපිට අද අවස්ථා උදා වෙනවා මේ දහම් කරුණු ටිකක් වැඩිපුර ඉගෙන ගන්න. මේ සීලා රහත්තෙරණින් වහන්සේ බොහෝ ඈත ඉස්සර කාලෙක හංසවතී කියන නුවර වාසය කරපු කාන්තාවක්. විවාහ ජීවිතයක් ගත කළා. විවාහ ජීවිතය ගත කරලා ඒ ස්වාමියාත් එක්ක පවුල් ජීවිතයේ අවුරුදු 100 ගාණක්, මං හිතන්නේ බොහෝ දීර්ඝාසය තියෙන කාලයක් වෙන්න ඇති, අවුරුදු 100 ගාණක් ඒ විවාහ ජීවිතය ගත කරලා ස්වාමියාගේ මරණින් මත්තේ මේ කාන්තාවට හිතෙනවා මට මේ උතුම් දෙයක් හොයාගෙන යන්න ඕනි කියලා. ඊට පස්සේ ගෙදරින් එළියට බැහැලා විහාරයක් විහාරයක් පාසා ධර්මයේ සොයාගෙන යනවා, පින් කරන්න සොයාගෙන, කුසල් සොයාගෙන යනවා. ඒ අද්දි එක තැනකට ගිහිල්ලා දැන් ඔන්න විහාරයක බෝධින් වහන්සේ නමක් වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ, ඒ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ බෝධින් වහන්සේ. ඒ බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාන්තාව අදිෂ්ඨානයක් කළා. ඒ බුදුරජාණන් වහන්සේ ආශ්චර්ය නම්, ඒ සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ බෝධින් වහන්සේ ආශ්චර්ය නම්, මේ බෝධින් වහන්සේ මට ප්‍රාතිහාරයක් පෙන්වන්න ඕනි කියලා ඒ බෝධින් වහන්සේ ළඟ වාඩි වුණා.
ඒ අධිෂ්ඨාන බලය හරි පුදුමයි. ඒ බෝධීන් වහන්සේ සම්පූර්ණයෙන්ම රත්තරම් පාටින් බබලන්න පටන් ගත්තා. දවස් 7ක් එක දිගට මේ බෝධීන් වහන්සේ ළඟ මේ කාන්තාව ඒ බෝධීන් වහන්සේ වන්දනා කර කර හිටියා. ඉඳලා ඒ බෝධීන් වහන්සේට පහන් පහක් පූජා කළා. පහන් පහක් පූජා කරලා බෝධීන් වහන්සේ දවස් 7ක් වන්දනා කළා. ඒ පහන් ඒ දවස් 7ම නොනිමී දැලුණා කියලා ඒ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ පින්කම කරලා සුගතිය ඉපදුණා. සුගතිය ඉපදිලා සුගති සැප දීර්ඝ කාලයක් සුගති සැප විඳලා ඊට පස්සේ මනුස්ස ලෝකෙත් ඉපදුණා. මනුස්ස ලෝකේ ඒ සඳහන් වෙලා තියෙනවා සක්විති රජවරු ගණනාවකට අග්‍රමහේසිකා වුණා කියලා. අර පිනේ. ඒ උපදින හැම වාරයකම අර හොඳට ඇස් පෙනීම හම් වෙනවා. අර පහන් පූජා කරපු පිනෙන් කියනවා. හොඳට ඇස් පෙනීම හම් වෙනවා. ඒ වගේම තමයි මේ උපදින සෑම වාරයකම තමන්ට මේ ධර්මයේ හොඳට ඉක්මනින් මුණ ගැහෙනවා. මේ විදිහට ගත කරගෙන ඇවිල්ලා ඊට පස්සේ ඔන්න අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ කාලේ නැවත මනුස්ස ලෝකෙ ඉපදුනා අලව් රටි. අලව් රටි අලව් රජුරුවන්ගේ දීනියක් වෙලා. නම සීලා. අලව් රජුරුවන්ගේ දීනියක් වුණ නිසා මේ සීලා කියන කුමාරිකාවට ආලවිකා කුමාරිකාව කියලා කුමාරී කියලා හඳුන්ලා තියෙනවා. ආලවිකා කුමාරි එහෙමත් නැත්නම් සීලා කුමාරි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අලව් රටට වැඩලා ආලවක යක්ෂයා දමනය කරලා මේ ආලවක යක්ෂයාත් එක්ක ඒ නගරී සැරිසරද්දී අලව් රජුරුවන් ධර්මයේ අහන්න එනවා. එතකොට මේ සීලා කියන ඒ අලව් රජුරුවන්ගේ දුවත් එනවා ධර්මය අහන්න භාග්‍යතුන් වහන්සේගෙන්. ඊට පස්සේ මේ සීලා කියන දීනිය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කිරී පැහැදිලා බුදුරජාණන් වහන්සේ ශාසනේ පැවිදිනෝ. ඕක තමයි සීලා කියන රහත් මිහින් වහන්සේගේ ජීවිත කතාව. ඔච්චරයි. ඊට පස්සේ දින 7කින් මේ සීලා කියන රහත් මේ සීලා කියන ඒ භික්ෂුණීන් වහන්සේ අරහත්ත්වයටපත් වෙනවා දින 7ක් ඇතුළත. දැන් මේ සීලා කියන රහත් මිහින් වහන්සේ එක දවසක් දිවාකා මේ උදේ කාලයේ පිණ්ඩපාතේ වැඩලා දිවා කාලයේ ගත කරන්න එක්තරා ගහක් මුලකට ගියා. ඒ ගහ මුල දිවා කාලයේ ගත කරද්දී මාර්යා දැක්ක මේ රහත් තිරණිය ඒ ගහ මුල දිවා කාලයේ දිවා විහරණින් ගත කරනවා. භාවනා කරමින් ඉන්නවා. මාර්යාගේ බැල්මට වැටුණා. මාර්යා කල්පනා කළා මේ භික්ෂුණිය බය කරන්න ඕනි. ඒ වගේ මේ භික්ෂුණිය මේ සමාධියෙන් පහ කරන්න ඕනි කියලා මාර්යා කල්පනා කළා. මේ භික්ෂුණිය ළඟට ආවා වේශයක් මවාගෙන. ඊට පස්සේ මේ භික්ෂුණිය ළඟට වේශයක් මවාගෙන ඇවිල්ලා මේ මාර්යා මේ භික්ෂුණියට සීලා භික්ෂුණියට කියා සිටිනවා ගාතාවක්. මාර්යා කියනවා නත්ති නිස්සරණං ලෝකේ කිං විවේකේන කාහසි බුංජාහි කාම රතියෝ මාහු පච්චානුතාපිනි. මාර්යා කියනවා මේ භික්ෂුණියට නත්ති නිස්සරණං ලෝකේ මේ ලෝකේ නිදහස් වෙච්ච කෙනෙක් නැහැ. මේ ලෝකෙන් නිදහස් වෙච්ච කෙනෙක් නැහැ. කිං විවේකේන කාහසි ඒක නිසා මේ ලෝකෙන් නිදහස් වෙච්ච කෙනෙක් නැත්තම් ලෝකේ ජයගත්තු කෙනෙක් නැත්තම් ওই විවේකයෙන් ඉඳලා ඇති වැඩේ මොකක්ද? ওই ගහක් මුල මේ විවේකයෙන් ඉඳලා ඇති වැඩේ මොකක්ද? ලෝකේ නිදහස් වෙච්ච කෙනෙක් නැත්තම් බුංජාහි කාම රතියෝ ඔතේට කාම සම්පත් අනුභව කරන්න ඔබ තවම තරුණයි. තරුණ වයසේ ඉන්න ඔබ මේ සුන්දර රූපයක් තියාගෙන ඉන්න ඔබ ඔතේට කාම සම්පත් අනුභව කරන්න ඔය විවේකයෙන් ඉඳලා ඇති වැඩේ මොකක්ද? මේ ලෝකෙ නිදහස් වෙච්ච කෙනෙක් නැහැ. මාහු පච්චානුතාපිනි. පස්සේ
පසුතැවෙන්න නම් එපා. මට කාම සම්පත් අනුභව කරගන්නත් බැරි වුණා කියලා පස්සේ පසුතැවෙන්න එපා. ඒක නිසා ඔබ හොඳට කාම සම්පත් අනුභව කරන්න. ඔය විවේකයෙන් ඇති වැඩක් නෑ. කවුද මේ කියන්නේ? මාරයා. අත කාලෙත් කියන්නේ නේ. අත කාලෙත් කෙනෙක් සමහරට ධර්මයේ ඉගෙන ගන්න දෙද්දි, භාවනා කරද්දි, සමහරට පින්දහම් කරද්දි, සමහරට පැවිදි වෙද්දි එතෙ මුදු වේ කියනෝ ඌව ඇති කරලා ඇති වැඩි මොකක්ද? මෙයාට මේ පිසුදුලන්නේ කියලා සමහරට අහන අවස්ථා තියෙනවා. එතකොට එහෙනම් ඒ හොඳට මතක තියාගන්න. එහෙනම් මේ ලෝකයේ අධිපතිභාවය දරන ඒ පුජ්‍යලයාගේ පාර්ශවී කියලා. ඊට පස්සේ මේ සීලා රහත්මෙනින් වහන්සේ මාරයාට කියා හිටිනවා. දැන් සීලා රහත්මෙනින් වහන්සේ දැනගන්නවා මේ ඇවිල්ලා ඉන්නේ පවිතු මාරයා කියලා. පවිතු මාරයා තමයි මේ මාළඟ ඇවිල්ලා මම මේ භාවනාවෙන් විවේකයෙන් පහ කරන්න මේ ගාතාවන් කියන්නේ මාරයා කියලා සීලා රහත්මෙනින් වහන්සේ දැනගන්නවා. දැනගෙන සීලා රහත්මෙනින් වහන්සේ උත්තර දෙනවා. සත්ති සූලූපමා කාමා කන්දානං අධිකුට්ඨනා යන්තුවන් කාම රතිම් බ්‍රූසි අරති දානිසා මම. සීලා රහත්මෙනින් වහන්සේ කියනවා සත්ති සූලූපමා කාමා මේ කාමයන් හරියට විස පුවාපු ඊතල වගේ. සත්ති කියලා කියන්නේ ඊතල ආයුධ. සත්ති සූලූපමා කාමා විස පුවාපු ආයුධ වගේ, විස පුවාපු ඊතල වගේ මේ කාමයන්. කන්දානං අධිකුට්ඨනා, කන්දානං කියලා කිව්වෙ එතන පංච උපාදානස්කන්ධේ. රූප, වේදනා, සංඥා, සංකාර කියන මේ පංච උපාදානස්කන්ධේ. මේ උපාදානස්කන්ධ අධිකුට්ඨනා විනාශ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. මේවා වහා බිඳෙන ස්වභාවයෙන් යුක්තයි. වහා වහා විනාශ වෙලා වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. යන්තුවන් කාම රතින් බ්‍රූසි ඔබ ඔය කියනවාද යම් කාමයක්, ඔබ ඔය මට අනුභව කරන්න කියලා යම් කාමයක් ගැන ඔබ කියනවාද, ඒ කාමය යන්තුවන් කාම රතින් බ්‍රූසි අරති දානිසා මම, ඒ ඔබ කියන ඔය කාමය, කාම රතිය මට දැන් අරතියක්. මම දැන් ඔය කාමයට ඇලෙන්නේ ඇලෙන්නේ ඇයි ඇලෙන්නේ නැති? ඇලෙන්නේ නැති අර අවබෝධ කරගෙන තියෙන මොකද්ද මේ කාමයන් කියලා කියන්නේ? හරියට විස පුවාපු ඊතල වගේ. මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ, මේ උපාදානස්කන්ධ කියලා කියන්නේ අනිත්‍ය දේවල්. මේ දේවල් වහා විනාශ වෙන ස්වභාවයෙන් යුක්ත දේවල් කියලා අවබෝධයක් තියෙනවා. ඒතර මේ මොකද්ද අවබෝධ කරගත්තේ? දුක. දුක අවබෝධ කරගෙන තියෙනවා. අවබෝධයක් තියෙනවා දුක ගැන. එතකොට කියන ඒක නිසා කියනවා යන්තු අංකාම රතින් බ්‍රූසි ඔබ යම් කාමයක් ගැන මට කියා දෙනවද? අරති දානිසා මම, ඔය කාමයේ මට දැන් අරතියක්. ඔකට මගේ දැන් කැමැත්තක් උපදින්නේ නැහැ. සබ්බත් විහෙතා නන්දී තමු කන්දෝ පදාලිතු එවං ජානාහි පාපිම නිහතෝ තුමසි අන්තකාති. සීලා රහත්මීන් වහන්සේ නැවත කියනවා සබ්බත් විහෙතා නන්දී. නන්දී කියලා කියන්නේ තණ්හාව, එහෙමත් නැත්නම් රාගය. සබ්බත් විහෙතා නන්දී, ඔය රාගය මං දුරු කරලා ඉන්නේ. සබ්බත් විහෙතා නන්දී තමොක්ඛන්දු පදාලිතු. තමොක්ඛන්ද කියලා කියන්නේ අවිද්‍ය අන්ධකාරය. පදාලිතු ඕක මම පළවා හැරලා පලා දාලා තියෙන ඔය අන්ධකාරය, අඳුර දුරු කරලා තියෙන. ඒවං ජානාහි පාපිම. පාපිම කියලා කියන්නේ මාරයාට, පවිතු තැනැත්ත කියන එක. ඒතර මේ රහත් භික්ෂුණීන් වහන්සේ තනියෙන් කැලේ ඉන්න රහත් භික්ෂුණීන් වහන්සේ මාරයාට කොහොමද ආමන්ත්‍රණය කරන්නේ? වැඳ වැටුණාද මාරයාගේ ඉස්සරහා? නෑ. පාපිම පවිතු තැනැත්ත කියලා. ඒවං ජානාහි පාපිම පවිතු තැනැත්ත ඔබ දැනගන්න නිහතු තුමසි අන්තකාති මාත් එක්ක හැප්පෙන්න ඇවිල්ලා විනාශ වෙන්නේ ඔබමයි. ඔබයි වෙහෙසටපත් වෙන්නේ. සීලා රහත්මීන් වහන්සේ මාරියට අභියෝග කරනවා මාත් එක්ක හැප්පෙන්න આવුත් එහෙම මේ දුක අවබෝධ කරගත්තු අවිද්‍ය අන්ධකාරය පලා දාපු, ඒ සම්පූර්ණින් මේ තණ්හාව දුරු කරලා දාපු, මාත් එක්ක හැප්පෙන්න આવුත්
ඔබමයි විනාශයට පත් වෙන්නේ කියලා සීලාරහත් මහින් වහන්සේ අභියෝග කරනවා මාරයාට. ඕක තමයි සීලාරහත් මහින් වහන්සේගේ තේර ගාථාවේ තියෙන කොටස. ඔය මං කිව්වේ සීලා තේරි ගාථාවේ තියෙන කොටස. ගැඹුරු දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ තියෙන පින්වත්ති සංයුත්ත නිකායේ පළවෙනි පොත් වහන්සේගේ භික්ඛුනි සංයුත්තේ සේලා සූත්‍රය කියලා සූත්‍රයක්. මේ සූත්‍රය තමයි ටිකක් අපිට දහම් කරුණු වැඩිපුර ප්‍රමාණයක් ඉගෙන ගන්න තියෙන්නේ. සේලා රහත් මෙරින් වහන්සේ දෙමික තියෙන්නේ අතකෝ සේලා භික්ඛුනි පුබ්බණ්ණ සමයන් නිවාසෙත්ව පත්ත චීවර මාදාය සාවත්තින් පින්නාය පාවිසි. සේලා රහත් මෙරින් වහන්සේ උදේවරුවේ පෙරවරුවේ පාත්‍රියත් අරගෙන සිවුර හොඳට පුරවාගෙන සවැත් නුවරට පිණ්ඩපාතේ වැඩියා. සාවෙත්‍යම් පිණ්ඩාය චරිත්වා පච්චාබත්තම් පිණ්ඩපාත පටික්කන්තෝ යේන අන්දවණන් තේනු සංකම්මි දිවා විහාරාය. පිණ්ඩපාතේ කරගෙන දානී වළඳලා දිවා කාලයේ ගත කරන්න දිවා විහරණය කරන්න වැඩියා අන්දවණේට. සාමාන්‍යයෙන් රහත් භික්ෂුන් වහන්සේලා අන්දවණේට තමයි ගොඩක් දුරට වඩින්නේ. සවැත්නුවර ජේතවනාරාමයේ කිට්ටුව තමයි අන්දවනේ තිබලා තියෙන්නේ. යේන අන්දවනං තේනුපසංගම දිවා විහාරේ අන්දවනං අජ්ජෝ ගහිත්වා අඤ්‍යතරස්මින් රුක්කමූලේ දිවා විහාරං නිසීති. එක්තරා රුක්මුලක ගහක් මුලක මේ සීලා භික්ෂුණිය දිවා විහරණේ ගත කරන්න වාඩි වුණා. අතකෝ මාරෝ පාපිමා සීලාය බික්කුණියා භයං චම්පිතත්තං ලෝභහංසං උප්පාදේතු කාමෝ සමාදිම්හා චවේතු කාමෝ යේන සීලා බික්කුණි තේනුපසංකමි. පවිතු මාරයා එදත් මේ සීලා භික්ෂුණිය මේ භාවනාවෙන් සමාධියෙන් පහ කරන්න ඕන කියලා හිතාගෙන සීලා භික්ෂුණියට භය ඇති කරන්න ඕන කියලා හිතාගෙන ඇඟේ ලොමු දහගැම්මෙන් ඇති කරන්න ඕන කියලා හිතාගෙන සීලා භික්ෂුණී ළඟට ආවා. උපසංකමිත්වා සීලම් භික්ඛුණින් ගාථාය අජ්ජබාසි. ඇවිල්ලා සීලා භික්ෂුණී ඉස්සරහා ගාථාවක් කිව්වා අදත් මේ දවසෙත්. ඔන්න ගාථාව. කේනිදම් පකතම් බිම්බං කුවන්නු බිම්බස්ස කාරකු කුවන්නු බිම්බං සමුප්පන්නං කුවන්නු බිම්බං නිරුච්චති. ඔන්න මාරයා, හැබැයි මාරයා අහලා තියෙන හොඳ ප්‍රශ්නයක්. ගැඹුරු දහම් ගැටලුවක් මේ අහලා තියෙන මාරයා. හරි පුදුමයි. කේනිදම් පකතම් බිම්බං. බිම්බ කියලා කියන්නේ, බිම්බය කියලා කියන්නේ මේ ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බය කියලා කියන්නේ මේ රූපය. අපි දැන් සත්වයා කියලා කියන්නේ, මනුෂ්‍යයා කියලා කියන්නේ, නාම රූප පුංචරේ කියලා කියන්නේ. ඒතර මෙන්න මේ බිම්බය මාරය අහනවා, කේනිදම් පකතම් බිම්බං. කවුද මේ බිම්බය හැදුවේ? මන කවුද මේ මිනිස්යාව හැදුවේ? සත්‍යව ඉපැද්දුවේ කවුද? කේනිදම් පකතම් බිම්බං කුවන්නු බිම්බස්ස කාරකු. මේ බිම්බය, මේ ප්‍රතිබිම්බය නිර්මාණය කරපු තැනැත්ත කවුද? කුවන්නු බිම්බස්ස කාරකු. කුවන්නු බිම්බං සමුප්පන්නං. කොහොමද මේ බිම්බය හැදුනේ? මේ හැදුනේ කොයි විදිහටද මේ බිම්බය හැදුනේ? කුවන් බිම්බං සමුප්පන්නං කුවන්නු බිම්බං නිරුජ්ජති. කොයි විදිහටද මේක නැතිවලා යන්නේ, නිර්දෙලා යන්නේ? මොකද මේ අහන්නේ? මේ සත්වයා, එහෙම නැත්නම් අපි හිතමු දැන් මම කියලා, ඔබ හිතන්න ඔබ කියලා. උතර ඔබ, මම, මේ සත්වයා නිර්මාණය කළේ කවුද? කවුද මේ නිර්මාණය කරපු නිර්මාපකයා? කොහොමද මේ සත්‍යය හැදුනේ? මේ සත්‍යය නිරුද්ධ වෙන්නේ කොහොමද? ඔන්න අහපු ප්‍රශ්නේ මාරයා. අතකෝ සීලාය භික්ඛුණියා ඒතද හෝසි. ඉන්පසු මේ සීලා භික්ෂුණිය කල්පනා වෙනවා මෙන්න මෙහෙම, හිතෙනවා මෙහෙම,
කෝනු කෝයන් මනුස්සෝවා අමනුස්සෝවා ගාතම් භාසතිති. මේ ගාථා කියන්නේ කවුද? මනුස්සෙද්ද අමනුස්සෙද්ද? මනුස්සෙද්ද අමනුස්සෙද්ද මේ ගාථා කියන්නේ? මං ඉස්සරහා අතකෝ සේලාය බික්කුණිය අයත දුහුසි. සේලා භික්ෂුණියට අපව මෙහෙම හිතෙනවා, මාරෝකෝ අයම් පාපිමා. මේ එකත් එකටම පවිටු මාරයාමයි. මේකත් එකටම පවිටු මාරයාමයි. මම භයං චම්පිතත්තන් ලෝමහංසං උප්පාදේතු කාමෝ. මාව බය කරන්න හිතාගෙන, මාව ලොමුදැහැගැම් ඇති කරන්න හිතාගෙන, සමාධිම්හා චවීතු කාමෝ, සමාධියෙන් පහ කරන්න කියලා හිතාගෙන ගාතං භාසතිති. ඔය ගාථා කියන්නේ මාරයා. ඒකටයි අතකෝ සේලා බික්කුණී මාරෝ අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාතහි පච්චාභාසි. ඊට පස්සේ සීලා භික්ෂුණිය අර මාරයා අහපු ප්‍රශ්නෙට ඒ ගාථාවලින් උත්තර දෙනවා. මාරයා අහපු ප්‍රශ්න වලට ගාථාවලින් උත්තර දෙනවා සීලා භික්ෂුණිය. සේලා භික්ෂුණී උත්තර දෙනවා, නයිදං අත්ත කතම් බිම්බං, නයිදං පරකතං අගං, හේතුම් පටිච්ච සම්භූතං, හේතු භංගා නිරුජ්ජති. තේරුණාද උත්තරි? නයිදං අත්ත කතම් බිම්බං, මේ බිම්බය එමත මේ ප්‍රතිබිම්බය, මේ ශරීරය, මේ රූපය එමත මනුස්සයා සත්වයා, නයිදං අත්ත කතම් බිම්බං, තමා විසින් හදාගත්තේ නෑ. තමා විසින් මේ එක හදාගත්තේ නෑ. නයිදං අත්ත කතම් බිම්බං, නයිදං පරකතං අගං. අග කියලා කියන්නේ දුක. මේ දුක දැන් සත්‍යයක් කියන්නේ මොකද්ද? දුකක් නේ. දැන් මෙතන තියෙන්නේ මොකක්ද? දුක් ගොඩක්. නයිදං පරකතං අගං, මේ දුක, මේ දුක් ගොඩ නයිදම් පරකතං, අනුන් හැතිවෙත් නෑ. නයිදං අත්තකතම් බිම්බං, මේ බිම්බය තමා විසින් හදාගත්තෙත් නෑ. නයිදම් පරකතං අගං, මේක අනුන් හැතිවෙත් නෑ. හේතුම් පටිච්ච සම්භූතං, හේතු බංගා නිරුජ්ජති. හේතු සකස් වෙනකොට හැදුනා, හේතු නැතිවිලා යනකොට නිරුද්දෙලා යනවා. මේ ගැඹුරු දෙයක් කියන්නේ නනේ. මේ කියන්නේ ගැඹුරු ගැඹුරු ධර්මයක්. මේ කියන්නේ සීලා භික්ෂුණිය මාර්යාට කියලා දෙන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදේ, හේතුඵල ධම. නනේ, හේතුඵල ධම මේ කියා දෙන්නේ. මේක තමා හැදිවෙන්නේ, අනුන් හැදිවෙත් නෑ. හේතු සකස් වෙනකොට සකස් වුණා, හේතු නැති වෙනකොට නැතිවිලා යනවා. මොකද්ද මේ හේතුව? කොහොමද මේ සත්‍යය වෙහැදින්නේ? දැන් අපි ගමු. දැන් මෙතන තියෙනවා නයිදම් පරකතං අගං, මේක දුකක්. මොකද්ද මේ දුක? දුක තමයි පංච උපාදානස්කන්ධය. බුදුරජාණන් වහන්සේ දුක විස්තර කළේ, දුක කියන එක බුදුරජාණන් වහන්සේ විස්තර කළේ, ජාතිපි දුක්ඛා, ඉපදීම දුකයි. ජරාපි දුක්ඛා, ජරාවට පත්වීම දුකයි. ව්‍යාධිපි දුක්ඛෝ, ලෙඩවීම දුකයි. මරණම්පි දුක්ඛං, මරණේ දුකයි. අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියන්හා අප්‍රිය වස්තුන් සමග එකතු වීම දුකයි. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රිය පුජ්ජලයන්ගෙන් සහ ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම දුකයි. යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං, තමා කැමති දේ නොලැබීම දුකයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධය දුකයි. ඔය තමයි දුක, ඔය තමයි මම කියලා කිව්වේ, ඔය ටික තමයි ඔබ කියලා කිව්වේ. නේ, එහෙනම් අපි කොයි විදිහට මේ සත්‍යය ගැන කතා කළත්, කොයි විදිහට මොන මොන නම් වලින් කතා කළත්, එතන තියෙන්නේ මෙන්න මේ දුක් කොට. එතන තියෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, මේ ටික තියෙන්නේ පංච උපාදානස්කන්ධය තියෙන්නේ. එනම් මේ පංච උපාදානස්කන්ධය දැන් මේක කොහොමද හැදුනේ? හේතු සකස් වෙනකොට සකස් වුනේ දුක. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේ, මේ දුක් කොහොමද හැදුනේ? හේතුවක් නිසා.
සකස් වුණේ. එහෙම නැතුව අනුන් දුන්නා නොවේ, තමන් හදාගත්තත් නෙවේ. අපිට තේරුම් ගන්න බැරි වුණොත් එහෙම පින්වත්නි, මේක අනුන් දුන්න දෙයක්ුත් නෙවෙයි, තමා හදාගත්තු දෙයක්ුත් නෙවෙයි කියලා, මේක හේතුඵල ධමයෙන් හටගත්තු දෙයක් කියලා අපිට තේරුම් ගන්න බැරි වුණොත්, බැරි වෙන තාක් අපි දුකක් වෙනකොට එක්කෝ ඈතට අත දික් කරනවා, එක්කෝ තමාට ශාප කරගන්නවා, එක්ක තමාට ශාප කරගන්නවා, එක්ක බාහිරට අත දික් කරනවා. ওই දෙකෙන් එකක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ওই දෙවිදිහටම නෙවෙයි මේ දුක හටගත්තේ. අපිට මේ ටික නොතේරීම නිසා නෙවෙයිද අපි දුකක් කෙනෙකුට බාහිරින් පිළිසරණ හොයන්න යන්නේ? නොඑක් මිත්‍යා දෘෂ්ටි පස්සේ යන්නේ මේක නොතේරීම නිසා නෙවෙයිද? මේක නොතේරීම නිසා. තමන්ගේ ජීවිතයේ දුකක් කෙනෙකුට අනුන්ට චෝදනා කරන්නේ මේක නොතේරීම නිසා නෙවෙයිද? මේක නොතේරීම නිසා. අපිට තේරෙනවා නම් මේ දුක, මේ ව්‍යසනය, මේ අග, මේක හේතු සකස් වෙනකොට සකස් වුණා, හේතු නැති වුණ නැති වෙනවා කිය, නැති වෙන දෙයක් කියලා අපි බාහිරින් පිළිසරණ හොයන්නෙත් නැහැ, තමාට ශාප කරගන්නෙත් නැහැ. එහෙනම් මේ දුක් ටික කොහොම හැදුනේ? මේ ටික හැදුනේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, මේ දුක් කන්දම, මේ ඔක්කොම ටික දුක හැදුනේ මොකක් නිසාද? භවේ නිසා. يعني මේ ටික හැදුනේ භවේ නිසා. භවපච්චා ජාති. එහෙනම් දැන් ඉපදීමත් එක්ක සකස්සුණු මේ දුක් ටික, ඉපදීමත් එක්ක අපිට ලැබුණු මේ දුක් ටික හැදෙන්න හේතුව තමයි මොකද්ද? භවය සකස් වීම. භවය සකස් වීම විපාක පිණිස කර්ම සකස් වීම. එතකොට අපි නම් මේ මොකද්ද විඳින්නේ? විපාකයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චක්කුම් බික්කවේ පුරාණ කම්මං. මහණෙනි, ඇස කියලා කියන්නේ පැරණි කර්මයක්. අනි සෝතම්බික්කවේ පුරාණ කම්ම, මහණි කරණ කණ කියලා කියන්නේ පැරණි කර්මයක්. නාසී, දිව, කය, මනස, මේ ඔක්කොම මොකද්ද? පැරණි කර්ම. එතන අපි මේ ඇසින් රූප බලනවා කියන්නේ මොකද්ද? කර්මයේ විඳවනවා. කණින් ශබ්ද අහනවා කියන්නේ මොකද්ද? කර්මයේ විඳවනවා. නාසින් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා කියන්නේ මොකද්ද? කර්මයේ විඳවනවා. දිවෙන් රස විඳිනවා කියන්නේ කර්මයේ විඳවනවා. කයින් පහස ලබනවා කියන්නේ කර්මයේ විඳවනවා. මනසින් අරමුණු දැනග හිතනවා කියලා කියන්නේ මොකද්ද කරන්නේ? කර්මී විඳවනෝ. සෝචනීය தත්ත්වය තමයි මේ කර්මී විඳවද. පෙර කර්මයක් නිසා අපිට ලැබුණු අසකනාසී දිවකය මනස අපි හසුරුවද්දී නැවත අසකනාසී දිවකය මනස ලැබෙන්න ආපව කර්ම හැදෙනවා. يعني ආපව කර්ම හැදෙනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. බහුපච්චා ජාති. භවය, භවය කියලා කියන්නේ විපාකම නිසා කර්ම සකස් වීම. අන්න කර්මයේ සකස් වුණා මනුස්ස ලෝකේ මනුස්ස උපතක් ලබන්න. අපිට ලැබුණා මනුස්ස ලෝකයේ ඇස් දෙකක්, මනුස්ස ලෝකයේ කන් දෙකක්, මනුස්ස ලෝකයේ නාසයක්, මනුස්ස ලෝකයේ දිවක්, කයක්, මනසක්. අපේ කර්ම සකස් වෙලා තිබුණ නම් විපාක මිනිස කර්ම සකස් වෙලා තිබුණ නම් භවයේ හැදිලා තිබුණ නම් තිරිසන් ලෝකී විපාක දෙන්න අපිට ලැබෙන්නේ තිරිසන් ලෝකී ඇස් දෙකක්, තිරිසන් ලෝකී කන් දෙකක්, තිරිසන් ලෝකී නාසයක්, දිවක්, කයක්, මනසක්. බහුපච්චා ජාති. ත්‍රණි බහුපච්චා ජාති. කර්ම සකස්සුණු විදිහට විපාකේ හැදුනා. දැන් විඳවනවා. බුදුරණව දේශනා කළා මේවා අවබෝධ කරගන්න තියෙන්නේ කොහොමද? විඳවලා. වේදනී යන්දට්ටබ්බා. විඳවලා අවබෝධ කරගන්න තියෙන්නේ. දැන් අපි විඳවනවා අවබෝධ කරගන්නේ නැහැ. ඇයි? බාහිරට අත දික් කරනවා, එක්ක තමන්ට ශාප කරගන්නවා. විඳවනවා, විඳවනකොට අපි එක්ක ගැට ගැහෙන්නේ බාහිරත් එක්ක. එහෙම නෙවෙයිද? විඳවෙන විඳවෙන විඳවන ගානෙට එක්ක බාහිරට අත දික් කරනවා, එක්ක තමන්ට ශාප කරගන්නවා. මේක හේතුඵල ධමයක් නිසා යකින් අවබෝධයට ඉන්නේ නැහැ. ගොඩත්තිනි භවපච්චා ජාති. ඔන්න හේතුව
මේ ජාති ජරා ව්‍යාධි මරණ මේ දුක් ටික හටගන්න හේතුව භවය. භව කීයක් තියෙනවද? තුනයි. කාම භව, රූප භව, අරූප භව. කොච්චර ලස්සනද කියලා බලන්න බුදුරජාන් වහන්සේ මේ කාම භවය කියන විස්තර කරනවා. බුදුරජාන් වහන්සේ කාම ධාතු වේපක්කංචානන්ද කම්මන්නා භවිස්ස අපිනකෝ කාම භව පඤ්ඤායි තති. ආනන්දය කාම ලෝකී විපාක පිණිස කර්ම සකස් වීමක් කියලා දෙයක් නැත්තම් ආනන්දේ කාම භවයක් කියලා දෙයක් පැනවෙනවද කියලා අහනවා. නොහිතම් මන්ති ස්වාමීනි නෑ. ඊපස්සේ බුදුරජාණන් දේශනා කරනවා ඉතිකෝ ආනන්ද කම්මං කිත්තං විඥානං බීජං තණ්හා සිනිහෝ අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං හීන ධාතුයා විඥානං පතිට්ඨිතං පත්තනා පතිට්ඨිතා චේතනා පතිට්ඨිතා. ඔය කාම භවයේ ඉතින් බලන්න මේක ලස්සනට බුදුරජාණන් දේශනා කරන කාම ලෝකී විපාක පිණිස කර්ම සකස් වීමක් කියලා දෙයක් නැත්තම් කාම භවයක් නැහැ. ඉතිකෝ ආනන්ද ඒක නිසා ආනන්දේ කම්මං කිත්තං කර්මේ තමයි කුඹුර. විඥානං බීජං විඥානේ තමයි මේ කුඹුරේ පැලවෙනදී පැලවෙන්නේ. විඥානං බීජං තණ්හා සිනිහෝ තණ්හාව තමයි මේ බීජයේ අර කර්මයේ කියන කුඹුරේ පැලවෙන්න තෙතමනේ දෙන්නේ. තේරුණේ? තෙතමනේ දෙන්නේ කර්මයෙන්. තෙතමනේ දෙන්නේ තණ්හාවෙන්. තෙතමනේ දෙන්නේ සිනිහෝ තණ්හා සිනිහෝ අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනං. අවිද්‍යාවෙන් වැසුණු සත්‍යයන්ගේ තණ්හාවෙන් බැඳි බැඳි මේ හීන ධාතුවේ විඥානය පිහිටනෝ, ප්‍රාර්ථනාව පිහිටනෝ, චේතනාව පිහිටනෝ, කාම භවයේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූප භවය ගැනත් අරූප භවය ගැනත්. එහෙනම් ලස්සනට බුදුරජාණන් අන්න බලන්න. එතකොට මේ භවයේ හැදුනා නම් හරි දැන් ඔන්න භවයේ සකස් වුණා. මේ තමයි භවය. එහෙනම් භවයේ සකස් වුණා නම් ඒ භවය මොකද්ද වෙන්නේ? අර කර්මය කියන කුඹුරේ තණ්හාව තියෙනවා, හොඳට තිතමනේ තියෙනවා, විඥානය කියන බීජේ පැලවෙනවා. විඥානය කියන බීජේ පැලවෙනවා කියලා කියන්නේ මොකද්ද වෙන්නේ? නැවත විඥානයේ බැසගන්නේ කොහෙද? නාම රූපේ. නැවත මේ නාම රූපච්චය ආපහු හැදෙන ඇසක්, කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක්. ඔන්න ආපහු උපතක් හැදෙනවා. ආපහු උපත හැදුණා කියන්නේ මොකද්ද? අයමත් ජරා මරණ ශෝක පරිදේ දුක්ගොඩ අස්සට මේක සකස් වෙනවා. රූප ලෝකේ ඉපදුනත් ඕකමයි, අරූප ලෝකේ ඉපදුනත් ඕකමයි. භවපච්චා ජාති. ඊට පස්සේ මේ භවයේ හැදෙන්නේ උපාදානය නිසා. හරි, උපාදාන නිසා භවයේ හැදෙනවා. ඊට පස්සේ උපාදාන හැදෙන්නේ තණ්හාව නිසා. මෙටික එකට තියෙනවා ඔබ. උපාදාන හැදෙන්නේ තණ්හාව නිසා. තණ්හාව හැදෙන්නේ විදීම නිසා. වේදනාපච්චා තණ්හා. විදීම හැදෙන්නේ ස්පර්ශ නිසා. ස්පර්ශය හැදෙන්නේ ආයතන හය නිසා. ආයතන හය හැදෙන්නේ නාම රූප නිසා. නාම රූප සකස් වෙන්නේ විඥානය නිසා. විඥානය සකස් වෙන්නේ සංස්කාර නිසා. සංස්කාර හැදෙන්නේ අවිද්‍යාව නිසා. එහෙනම් අවිද්‍යාව තියෙන තාක්කල් මේක වළක්වන්න බැරි එකක්. අවිද්‍යාව තියෙන තාක්කල් මේක වළක්වන්න බැරි එකක්. එක තමයි මේ කියන්නේ නයිදං අත්තකතම් බිම්බං නයිදං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්චති. මේ දුක, මේ බිම්බය මේක තමා විසින් හදාගත්තා නොවේ, අනුන් විසින් හැදුවත් නෙවෙයි. හේතු සකස් වෙනකොට සකස් වුණා, හේතු නැති වෙනකොට නැති වෙලා. ලස්සන උපමාවක් තියෙනවා. යතා අඤ්‍යතරම් බීජං කෙත්තේ උත්තං විරූහති පටිවි රසංච ආගම්ම සිනේහංච තදූබයං. දැන් අර කීපිටිකම මේ තියෙන්නේ. යතා අඤ්‍යතරම් බීජං, යංකසි බීජයක්, යතා අඤ්‍යතරම් බීජං යංකසි බීජයක් කිත්තේ වුත්තං විරූහති. කර්මයේ කියන කුඹරට බීජයක් යංකසි කෙතකට වැටිලා ඒ කෙතේදී එක පැලවෙනවද? විරූහති කියන්නේ ඒක විපුල බවට පත් වෙනවද? ඒක පැලවෙනවද? වැඩෙනවද? අර බීජයේ කෙතකට වැටිලා පටවි රසංච ආගම්ම සිනේහංච තදූබයං. පටවි රසය කියන්නේ පොළොව රසය, අර කෙතේ කුඹරේ තියෙන රසය.
රසියතහ සහ සිනේහංච වතුර තෙතමනේ උපයෝග කරගෙන මේක පැලවෙනවා. අර මේ කෙතර වැටුණාට පස්සේ ඒවං කන්ධාච ධාතුයෝ චච ආයතන ඉමේ හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුච්චති. බුදුරයන් මේ සීලා තෙරණිය දේශනා කරනවා, ඒවං කන්ධාච ධාතුයෝ, කන්ධාච කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය, ඒවං කන්ධාච ධාතුයෝ චච ආයතන ඉමේ හේතුම් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුච්චති. මේ සූත්‍රයේ පින්වත්නි හරි සුවිශේෂ සූත්‍රයක්. මේකේ පටිච්ච සමුප්පාදේ අපි දැන් කතා කළේ, පටිච්ච සමුප්පාදේ. ඒක තමයි පළවෙනි ගාථාවේ තිබුණේ, නයිදං අත්ත කතම් බිම්බං නයිදං පරත කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්චති. ඒකට අපිට සාමාන්‍යයෙන් මේ බුදු ශාසනයේ කෙනෙක් ධර්මයේ දියුණු කරන යද්දී එයාට නුවණින් විමසන්න පැති කීයක් තියෙනවද? බුදුරයන් දේශනා කළා, විමසන්න කිව්වා කොහොමද පටිච්ච සමුප්පාද සෝ පරික්කති. පටිසම්පාදයක් කියලා විමසන්න, මේ ජීවිතය කියලා කියන්නේ හේතුඵල ධමයක් කියලා විමසන්න. ඊළඟට කන්දසෝ පරික්කති, මේ ජීවිතය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක්, උපාදානස්කන්ධ පහක් කියලා විමසන්න කිව්වා. මේ ජීවිතය කියන්නේ පංච උපාදානස්කන්ධයක්, කන්දසෝ පරික්කති. ඊපස්සේ මේ ජීවිතය කියලා කියන්නේ ධාතුසෝ පරික්කති, මේ ජීවිතය කියලා කියන්නේ ධාතු හයක්. ඊපස්සේ මේ ජීවිතය කියලා කියන්නේ ආයතනසෝ පරික්කති, ආයතන හයක්. ওই හතර ආකාරයකට ජීවිතේ නුවණින් විමසන්න පුළුවනි. මොකද්ද විමසන්න පුළුවන් හතර ආකාරයේ? පටිච්චසමුප්පාදයක් විදිහට විමසන්න පුළුවනි, පංච උපාදානස්කන්ධයක් විදිහට විමසන්න පුළුවනි, ධාතු හයක් විදිහට විමසන්න පුළුවනි, ආයතන හයක් විදිහ. මේ හතර ආකාරයට ජීවිතය ගැන විමසනවා නම් ওই සම්පූර්ණයෙන්ම මුළු ධර්මිය උතන තියෙනවා, මුළු ධර්මියම උතන තියෙනවා. දැන් මේ දේශනාවේ සීලා තෙරණිය මේ මාර්යාට දෙන පිළිතුරේ පින්වත්නි හතර ආකාරයෙම තියෙනවා. يعني හතර ආකාරයෙම තියෙනවා. දැන් මුලින් අපි මේ කිව්වේ පටිසමුප්පාදය විදියට, මේ දුක, මේ ජීවිතය කියලා කියන්නේ මේ දුක කියලා කියන්නේ මේ අග කියලා කියන්නේ මේක හේතුඵල ධමයෙන් හටගත්තු හේතුම් පටිසම්භූත හේතු මඟා නිරුද්ධති. හරි, ඊළඟට දේශනා කරනවා ඒවං කන්දාච. මේක මොකද්ද? පංච උපාදානස්කන්ධයක්. ඒවං කන්දාච, මේක පංච උපාදානස්කන්ධයක්. හරි, එහෙනම් මේ පංච උපාදානස් මේ පටිච්ච සමුප්පාදය තුල සකස් වෙනවා මොකද්ද? පංච උපාදානස්කන්ධය. එහෙනම් මේ ජීවිතය කියලා කියන්නේ ඔන්න පංච උපාදානස්කන්ධයක්. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, පංච උපාදානස්කන්ධයක්. එතකොට රූපය කියන්නේ මොකද්ද? රූපය කියලා කියන්නේ සතර මහා ධාතුන් සහ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ රූපය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ රූපය. පඨවි ධාතුව කියන්නේ තද ගතියෙන් යුක්ත පොළොවට පස්සලා යන ස්වභාවයෙන් යුක්තදී. ඒ දැන් දේ කියලා කිව්වට ධාතුව කියලා කියන්නේ දේ කියලා ගත්තොත් වැරදි. එතනනේ ධාතුව කියලා කියන්නේ ස්වභාවයක්. ඒතර පටවි ධාතුව කියලා කියන්නේ තද ගතියෙන් යුක්ත ස්වභාවය. පොළොවට පස්සලා යන ස්වභාවය තකින පටවි ධාතුව කියලා. ආපෝ ධාතුව කියලා කියන්නේ ජලයේ දියවෙන ස්වභාවය. ගලාගෙන යන ස්වභාවය, ඒකට කියන ආපෝ ධාතුව කියලා. තේජෝ ධාතුව කියලා කියන්නේ උණුසුම් සිසිල් ස්වභාවය. තේජෝ ධාතුව. වායෝ ධාතුව කියලා කියන්නේ හඹාගෙන යන ස්වභාවය. එතනනි සුලඟ සමග එකතු වෙන ස්වභාවය. ඒකට කියනවා වායෝ ධාතුව කියලා. එහෙනම් ඔන්න මේ රූපය කියලා කියන්නේ මෙන්න මේ ස්වභාවයෙන් හටගත්තු දෙයක් රූපය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ එක, එතකොට රූපය කියන්නේ ඒක. මෙන්න මේ රූපය කෙරෙහි යම් චන්ද්‍රාගයක් ඇද්ද, මේ රූපය කෙරෙහි යම් ඇලීමක් ඇද්ද,
මේ රූපය කෙරේ යම් බැඳීමක් ඇද්ද? ඒකට කියනවා රූප උපාදානය කියලා. අනේ රූපය කියන්නේ එකක්, රූප උපාදානය කියන්නේ එකක්. දැන් රහතන් වහන්සේට රූපේ තියෙනවද? තියෙනවා. රහතන් වහන්සේට රූප උපාදානිය නෑ. අනේ රහතන් වහන්සේට රූපේ තියෙනවා. සතර මහා ධාතුන් හටගත්තු මේ රූපේ තියෙනවා රහතන් වහන්සේට. හැබැයි රූප උපාදානිය නෑ රහතන් වහන්සේට. එහෙනම් රූප උපාදානිය කියලා කියන්නේ මේ රූපය කෙරෙහි යම් යම් ආසාවෙන් යම් ඇලීමක් ඇද්ද? මේ රූපය කෙරෙහි යම් බැඳීමක් ඇද්ද? අන්න එකට කියන රූප උපාදානිය කියලා. يعني එතකොට රූප උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද? රූප උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද? ඈ යන් රූපං අතීත අනාගත පච්චුප්පන්නං. අතීතේ යම් රූපයක් තිබුණාද, අනාගතේ යම් රූපයක් හටගන්නවාද, මේ පච්චුප්පන්න මේ වර්තමානයේ යම් රූපයක් පවතිනවාද, තියෙනවාද? අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තංව බහිද්ධාවා. ආධ්‍යාත්මික තමායයි සලකන යම් රූපයක් ඇද්ද? බහිද්ධාවා. බාහිර යම් රූපයක් ඇද්ද? අජ්ජත්තංව බහිද්ධාවා. ඕලාරිකංව සුකුමංව. ඕලාරිකං කියලා කියන්නේ ගොරෝසු. ගොරෝසු යම් රූපයක් ඇද්ද? සුකුමංව. සියුම් යම් රූපයක් ඇද්ද? ඕලාරිකංව සුකුමංව. හීනංව පනීතංව. හීන යම් රූපයක් ඇද්ද? ප්‍රණීත යම් රූපයක් ඇද්ද? යන්දුරේ සන්තිකේවා. මේ දුර රූපයක් ඇද්ද? ළඟ යම් රූපයක් ඇද්ද? සබ්බං රූපං. මේ සියලු රූප ඔන්න ඔය රූප කෙරෙහි යම් උපාදානයක් ඇද්ද? ඒ රූප කෙරෙහි යම් ආසාවක් ඇද්ද? චන්දරාගයක් ඇද්ද? උතන තියෙන රූප උපාදාන ස්කන්ධය. එතන රූපය කියනක ඔබ තේරුම් ගන්න ඕනේ. රූප උපාදානය කියනක තේරුම් ගන්න. රූප උපාදාන ස්කන්ධය කියනක තේරුම් ගන්න ඕනේ. එහෙනම් රූපය කියන්නේ එකක්, රූප උපාදානය කියන්නේ මේ රූපයට තියෙන බලවත් වූ චන්දරාගය, එමත්ත ඒකට තියෙන උපාදානය, ඒකට තියෙන බැඳීම. උපාදාන ස්කන්ධය කියලා කියන්නේ මේ අතීත අනාගත වර්තමාන, මේ හීන ප්‍රනීත දුර ළඟ, ඊට පස්සේ ගොරෝසු සියුම්, මේ මෙන්න මේ සියලු ආකාරයේ රූපවලට කියන රූප උපාද රූප ස්කන්ධය කියලා. ඒකට ඒ රූප ස්කන්ධයට යම් බැඳීමක් තියෙනද ඒකට කියන රූප උපාදාන ස්කන්ධය කියලා. හරි. වේදනා. ඒතර රූපය තුලින් පින්වත්නි වේදනාව හටගන්නේ. අනේ වේදනාව හටගන්නේ රූපය තුලින්. රූපයත් එක්ක වේදනාව හටගන්නේ. රූපයක් නැත්තම්, රූපයට සම්බන්ධ නැත්තම් වේදනාව හටගන්නේ නැහැ. එනම් රූපය තුලින් වේදනාව හටගන්නේ. එතන රූපය මුල් වෙලා වේදනාව හටගනිද්දි. එතන වේදනාව, ඔන්න වේදනාව කියන්නේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. මේ වේදනාව. එතන වේදනා උපාදානය කියන්නේ මොකද්ද? එහෙනම් තමයි වේදනා ස්කන්ධය කියන්නේ මොකද්ද? අර ඉස්සල්ලා රූපස්කන්ධේ අපි විස්තර කරපු විදිහමයි. අතීත යම් විඳීමක් තිබුණාද, අනාගත යම් විඳීමක් තිබේවිද, වර්තමානයේ යම් විඳීමක් තියෙනවාද, ඊට පස්සේ ගොරෝසු යම් විඳීමක් තියෙනවාද, සියුම් යම් විඳීමක් තියෙනවාද, ආධ්‍යාත්මික යම් විඳීමක් තියෙනවාද, බාහිර යම් විඳීමක් තියෙනවාද, ඊට පස්සේ හීන යම් විඳීමක් තියෙනවද, ප්‍රණීත යම් විඳීමක් තියෙනවද, දුර යම් විඳීමක් තියෙනවද, ළඟ යම් විඳීමක් තියෙනවද, මෙන්න මේ විඳීම කෙරෙහි, මෙන්න මේ විඳීම කෙරෙහි, මේ විඳීම සැප දුක් උපේක්ෂා කියන තුන් ආකාරයටම තියෙන්න පුළුවනි. සැප දුක් උපේක්ෂා වශයෙන් මේ සියලු ආකාරයේ විඳීම් ගැන යම් උපාදානයක් තියෙනවද, යම් බැඳීමක් තියෙනවද, අන්න ඒකට කියනවා වේදනා උපාදාන ස්කන්ධය. වේදනා උපාදානස්කන්ධය. ඒතර හොඳට මතක තියාගන්න, මේ වේදනා උපාදානස්කන්ධය හටගන්නේ රූපය මුල් වෙලා. වේදනා උපාදානස්කන්ධය හටගන්නේ රූපය මුල් වෙලා. ඊට පස්සේ සංඥා. සංඥා උපාදානස්කන්ධය. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. හරි. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. මේ සංඥාවත් අර විදිහටම සංඥා
ස්කන්ධය සංඥාව වෙනයි, සංඥා ස්කන්ධය වෙනයි, සංඥා උපාදාන ස්කන්ධය වෙනයි. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. සංඥා ස්කන්ධය කියන්නේ අර විදිහමයි, අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ යම් හඳුනා ගැනීමක් ඇද්ද, ඒකට කියනවා සංඥා ස්කන්ධය. මෙන්න මේ සංඥාව කෙරෙහි යම් බැඳීමක් ඇද්ද, මේ සංඥාව කෙරෙහි යම් චන්ද්‍රාගයක් ඇද්ද, ඒකට කියනවා සංඥා උපාදාන ස්කන්ධය. මේ සංඥා ස්කන්ධය කෙරෙහි යම් බැඳීමක් තියෙනවද, උපාදානයක් තියෙනවද, ඒකට කියනවා සංඥා උපාදාන ස්කන්ධය. සංඛාර සංස්කාර. සංස්කාර කියන්නේ චේතනා. හරි, සංස්කාර කියන්නේ චේතනා. මෙන්න ඉතින් චේතනාව කියලා කියන්නේ කර්මීයමයි. හරි, ඉතින් සංස්කාර කියලා කියන්නේ කර්මීයමයි. ඉතින් මේ චේතනා ස්කන්ධය කියලා කියන්නේ අර අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ගොරෝසු හීන ප්‍රනීත දුර ළඟ යම් මේ චේතනාවක් ඇද්ද, මේක චේතනා ස්කන්ධයයි. මෙන්න මේ චේතනා ස්කන්ධය කෙරෙහි යම් චන්ද්‍රාගයක් තියෙනවද, මේ චේතනා ස්කන්ධය කෙරෙහි යම් උපාදානයක් තියෙනවද, බැඳී යාමක් තියෙනවද, මේකට කියනවා චේතනා උපාදාන ස්කන්ධය. මේ චේතනා ස්කන්ධය කෙරෙහි තියෙන බැඳී යාම චේතනා උපාදාන ස්කන්ධය. විඥානයත් මේ විදිහ. විඥානය කියලා කියන්නේ දැන ගැනීම. හරි, එතන විඥාන ස්කන්ධය කියලා කියන්නේ අර විදිහටමයි, අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ඊට පස්සේ ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ යම් විඥානයක් ඇද්ද, මේක විඥාන ස්කන්ධයයි. මෙන්න මේ විඥාන ස්කන්ධය කෙරෙහි යම් බැඳී යාමක් තියෙනවද, උපාදානයක් තියෙනවද, මේක විඥාන උපාදාන ස්කන්ධයයි. ඕක තමයි පින්වත්නි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධය. ඒතර මේ පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ කවුද? මම සත්‍යයා. අපි අරන් තියෙන්නේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ මම කියලා. ඉතින් මේ පංච උපාදාන ස්කන්ධය සකස් වෙන්නේ අර පටිච්ච සමුප්පාදයේ තුල. පංච උපාදාන ස්කන්ධය හැදෙන්නේ පටිච්ච සමුප්පාදයේ තුල සකස් වෙන්නේ. හරි, හොඳට ඔබ පටිච්චසමුප්පාදය හොඳට විග්‍රහ කරන ගියොත් එහෙම මේ පංච උපාදානස්කන්ධය පටිච්චසමුප්පාදය තුළ හැදෙන විදිය ඒක තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගන්නකො, මෙහෙම අවිජ්ජා පච්චා සංඛාරා. ඒතර සංස්කාර කියන එක එතන තියෙනවා. සංඛාර පච්චා විඥානං. විඥාන කියන එක තියෙනවා. විඥාන පච්චා නාම රූපං. නාම රූප කියන්නේ මොකද්ද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර පටවියාපෝ තේජෝ වායෝ. රූප කියන්නේ ඒකට. හරි, පටවියාපෝ තේජෝ වායෝ රූප. එතන රූප නාම. නාම කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය. එතන බලන්න මේ ටිකේ දැන් ඔතෙන් එකක් ගත්තොත් මේ පංච උපාදානස්කන්ධයේ තියෙන අංග ටික ඔතන සකස් වෙලා. එහෙනම් පටිච්චසමුප්පාදය තුල මෙන්න මේ පංච උපාදානස්කන්ධය හැදෙනවා. පටිච්චසමුප්පාදය තුල සකස් වෙන දෙයක් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. හරි, එහෙනම් ඔන්න මේ විදිහට අපේ ජීවිතය කියලා කියන්නේ පින්වත්නි, ඔබගේ ජීවිතය ගත්තත් මගේ ජීවිතය ගත්තත් කාගේ ජීවිත දෙවි දැන් මනුස්ස ලෝකේ වේවා දිව්‍ය ලෝකේ වේවා නිරය හෝ වේවා තිරිසන් ලෝකේ වේවා කොයි ලෝකයක හෝ වේවා කුමන සත්‍යයක හෝ වේවා ඒ ජීවිතේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයක්. අන්න බුදුරජාණන් දේශනා කරනවා කන්ද සෝ පරික්කති, මේක පංච උපාදානස්කන්ධයක් කියලා. හොඳට උත්තරට විමසලා බලන්න, බෙද 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 බලන්න පංච උපාදානස්කන්ධයක් කියලා. ඊට පස්සේ බලන්න ඕනේ ධාතු සූපරික්කති. ධාතු හයක් ජීවිතය කියලා කියන්නේ. මොකද ධාතු හය? පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. එනම් මේ පටවියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන මේ ධාතු හය විදිහට ගත්තත් ඒත් ජීවිතීමයි. පටවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ සතර මහා ධාතුන්. හරි, පටවියාපෝ තේජෝ වායෝ කියන්නේ සතර මහා ධාතුන්. එතන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ රූපය සවිඥානික වුණා නම්
එතන සත්‍යයා. හිතන්න බලන්න මෙහෙම, දැන් ඔන්න කෙනෙක් මැරෙනවා. මැරුණට පස්සේ මැරෙනවා කියන්නේ මොකද්ද? විඥානේ චුත වෙනවා. මැරෙනවා කියන්නේ විඥානේ චුත වෙනවා. එතන විඥානේ චුත වුණාට පස්සේ අපි ඒක කියන අවිඥානිකයි. විඥානේ නැහැ. හරි? අවිඥානේ මත මලකඳ. එතන රූපේ නැද්ද? තියෙනවා. එතන පටවි නැද්ද? ආපෝ නැද්ද? තේජෝ නැද්ද? වායෝ නැද්ද? තියෙනවා. නේ? රූපේ තියෙන හැබැයි විඥානේ චුත වෙලා. එහෙනම් රූපය තිබුණට විඥානේ චුත වෙලා නම් ඒ මල මිනියට මල කඳට අපි කියන්නේ සත්‍යයා කියලා. එහෙනම් ඒකට මොකද්ද තියෙන්න ඕනේ? විඥානිය තියෙන්න ඕනේ. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ රූපය සවිඥානක වුණාද? සවිඥානක වුණාද? එතන සත්‍යයා. එතන පුජ්‍යලය හැතුණා. එහෙනම් ඒක පවතින යම් ඉඩකඩක් තියනවාද? ඒක ආකාශ ධාතුවයි. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. එහෙනම් මේ ධාතු හය කියලා කියන්නේ නැවතත් සත්‍යය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධ කියන්නේ සත්‍යය. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන කියන්නේ සත්‍යය. මේක හැදෙන්නේ මොකේද? පටිසම්පාදයේ තුල. මේක සකස් වෙන්නේ පටිසම්පාදයේ තුල. ඊළඟට ආයතන සෝ පරික්කති. ආයතන විදිහට. මොකක්ද ආයතන හය? දැන් මේක තියෙන්නේ ඒවං කන්දාච ධාතුයෝ චච ආයතන ඉමේ. චච කියලා කියන්නේ ච කියලා කියන්නේ හයට. හරි? ආයතන හයද්ද? ආයතන හයත් කියන එකයි. චච කියලා කියන්නේ මේ ආයතන හයත් කියන එකයි. එහෙනම් ඔන්න ආයතන හය. ඇස නම් වූ ආයතනය, කන නම් වූ ආයතනය, නාසය නම් වූ ආයතනය, දිව නම් වූ ආයතනය, කය නම් වූ ආයතනය, මනස නම් වූ ආයතනය. ඇස, කන, නාසය, දිව, කය, මනස. මේකට කියන සලායතන. එහෙනම් පින්වත්නි, දැන් එතකොට අපිට දැන් ඔන්න සත්‍යයා, එහෙම නැත්නම් පුජ්‍යලයා කියලා කියන්නේ අපි දැන් ඉගෙන ගත්තා උපාදානස්කන්ධ පහයි. පංච උපාදානස්කන්ධේ ඊළඟට ධාතු හයයි. ඒත් සත්‍යය. ඊට පස්සේ ආයතන හයයි. ඇස, කන, නාසය, දිව, කය, මනස කියලා ගත්තත් ඒත් සත්‍යය. දැන් බලන්නකෝ, ඔබට මට ඇහැයි, කනයි, ඇස් දෙකයි, කන් දෙකයි, නාසයයි, දිවයි, කයයි, මනසයි කියන මුකුත්ම නැත්තම් මම කියලා කෙනෙක් පණවන්න ඉන්නවද? නැහැ. යම්කිසි කෙනෙක් පණවන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒක නා පණවනවා නම් එතන කෙනෙක් කියලා පණවන්නේ, සත්‍යයා කියලා පණවන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. ආයතන හයක්. ආයතන හයක්. එතන මේ ආයතන හය, ආයතන හය කියලා කියන්නේ ඒත් පටිසම්පාදය තුළ හැදෙන එකක්. ආයතන හය හැදෙන්නේත් පටිසම්පාදය තුනමයි. නමුත් මේ අවිද්‍යාව, අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥානං, විඥානපත්‍ය නාම රූපං, නාම රූපත්‍ය සලායතනං. නාම රූප ප්‍රත්‍ය කරගෙන ආයතන හය හැදිනවා, සලායතන හැදිනවා. දැන් ගමු මෙහෙම. දැන් බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔන්න අර මව් කුසක උපත සිදුවෙන විදිය බුදුරජාණන් වහන්සේ මහා නිදාන සූත්‍රයේ දේශනා කරනවා. දැන් මව් කුසකට විඥානයක් බැස ගන්නවා. මේ මහන්නේ මව් කුසකට විඥානයක් බැසගත්තේ නැත්තම්, හරි, මව් කුසකට විඥානයක් බැසගත්තේ නැත්තම් එතන නාම රූප වැඩිවීමක් කියලා දෙයක් සිදු වෙනවද කියලා අහනවා. ස්වාමීන් වහන්සේ නෑ කියනවා.
ඊට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේ ආනන්දය මෞක්ෂකට විඥානයක් බැසගෙන ටික දවසකින් ආපහු විඥානීය මෞක්ෂෙන් චුත වුණොත් නාම රූප වැඩෙනවද කියලා අහනවා. මොකද මේ නාම රූප වැඩෙනවා කියලා කියන්නේ? දැන් නාම රූප වැඩෙනවා කියලා කියන්නේ ඇසක් සකස් වෙනවා. කන නාසය දිවකය මනස මේ ආයතන හය හැදෙනවා. ආයතන හය වැඩෙනවා. නාම රූප වැඩෙනවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්දේ මේ මෞකුසකට විඥානයක් බැසගෙන ටික දවසකින් විඥානේ චුත වුණොත් නාම රූප වැඩෙනවද? ස්වාමීන් නෑ කියනවා. නාම රූප වැඩෙන්නේ නෑ. එනං ඇස වැඩෙන්නේ නැහැ විඥානේ චතු වුණාට පස්සේ. කන නාසය දිවකය මනස වැඩෙන්නේ නැහැ. නාම රූප වැඩෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අහන ආනන්දය දැන් ඔන්න මව කුසකට විඥානයක් බැසගෙන මව කුසී ඒ සුසු කාලයේ ගත කරලා දරුවා බිහි වෙනවා මව කුසින්. බිහි වුණාට පස්සේ ඒ බිහි වෙලා පුංචි දරුවාගේ විඥානේ චතු වුණොත්. ඒ කියන්නේ පුංචි දරුවා මැරුණොත් ඉපදුනාට පස්සේ එතනින් නාම රූප වැඩෙනවද කියලා අනෝ ස්වාමීන් නැහැ කියනවා. නාම රූප කියලා මොකක්ද පුංචි දරුවෙක් වැඩෙන්නේ? ඇසකනනාසිද්ධිවකයි මනස වැඩෙන්න තියෙන්නේ. හරි, එහෙනම් ඔන්න එක හොඳට තේරුම් ගන්න. මේ ඇසකනනාසිද්ධිවකය මනස වැඩෙන්නේ, මේ ටික සකස් වෙන්නේ, මේ ටික වර්ධනය වෙන්නේ මොකක් හේතු කරගෙනද? විඥානේ හේතු කරගෙන. හරි, විඥානේ හේතු කරගෙන නාම රූප වැඩෙන්නේ. විඥානේ හේතු කරගෙන විඥානයයි නාම රූපයි දෙක එකතු වීම තුළ එතන වැඩෙන්නේ ඇස කන නාසය දිවකය මනස ආයතන හය. එහෙනම් අපි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඇසින් රූප බලනවා, කනින් ශබ්ද අහනවා, නාසින් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයින් පහස විඳිනවා, මනසින් හිතනවා. නේ? එතන මෙතන ඇසින් රූප බලනවා කියලා කියන්නේ මොකක්ද එතන වෙලා තියෙන්නේ? ඇසින් රූප බලනවා කියන සිද්ධිය තුළ මොකද්ද වෙන්නේ? දැන් ඔන්න ඇස කියන අපි දැන් ඇස කියන මෙතන ආයතනයක් තියෙනවා. හරි, ඇස කියලා අපි අඳුනගත්තු යම් දෙයක් තියෙනවා ඇස කියලා. ඇසිස්සා රූපයක් තියෙනවා. අපි තුන් මේ නෙළුම් මල මගේ ඇස ඉස්සරහා තියෙන රූපයක්. එතන මේ රූපය, මේ නෙළුම් මල මේ මගේ ඇස ඉස්සරහා තිබෙද්දී දැන් ඔච්චර වෙලා තිබුණානේ මේක. නේ? ඔච්චර වෙලා මගේ ඇස ඉස්සරහා මේ නෙළුම් මල ටික තිබුණා. හැබැයි මම ඒක මට ඇත්තට අවධානයක් නැහැ. මේ නෙළුම් මල ටික මා ඉස්සරහා තිබුණාට මට අවධානයක් නැහැ ඒකට. ඒක නිසා මම මේක විශේෂයෙන් මට මේක බැලුම්ැටුන්නේ නැහැ. හැබැයි මේ නෙළුම් මල් ටිකට මගේ අවධානය යොමු වුණා. අවධානය යොමු වුණා කියලා කියන්නේ මානසිකාරය යොමු වුණා. ඒ මානසිකාරය යොමීමත් එක්ක මේ නෙළුම් මල් ටිකට ඒකට කියනවා මානසිකාරය කියලා. ඒ මානසිකාරය යොමීමත් එක්ක මේ නෙළුම් මල් ටිකට අදාළ විඥාණය මානසිකාරයේ ප්‍රත්‍යින් හටගත්තු විඥාණය ඇසී පිහිටියා. තේරෙනවද මං කියපුදේ? නෙළුම් මල් ටිකට අදාළ විඥාණය මානසිකාර ප්‍රත්‍යයෙන් මේකට මානසිකාර යොමු වෙච්ච හැටි මේ රූපීට අදාළ විඥාණය ඇසී පිහිටියා. එතකොට මේ ඇසයි මේ රූපයයි අර විඥාණයයි තුන එකතු වුණා. ඔක තමයි ස්පර්ශය. මේ ඇසයි මේ රූපයයි අර මානසිකාරය ප්‍රත්‍යයෙන් හටගත්තු මේ නෙළුම් මල් ටිකටත් මේ රූපයට අදාළ විඥානයයි තුන එකතු වුණා. ඒ එකතු වීම තමයි ස්පර්ශය. ඇසේ ස්පර්ශය මොහොතී. ඒ මොහොතී ඇසේ ස්පර්ශය. ඒ ස්පර්ශය ඇති වෙනකොටම මොකද වෙන්නේ? විඳීමක් හට ගන්නවා. අන්න වේදනා. අන්න වේදනා. විඳිනදී යම් වේදේති තං සංජානාති. යම් වේදේති තං සංජානාති. යමක් විඳිනවාද ඒ විඳිනදී හඳුනා ගන්නවා.
අන්න සංඥාව හටගත්තා. හොඳට මතක තියාගන්න, අපිට හිතෙන්න පුළුවන් සමහර වෙිට මේක එනකොට මේ මේකට බැල්ම වැටෙනකොටම අපි හඳුනාගත්තනේ කියලා. නෑ, යම් වේදීති තන් සංජානාති, විඳීම ඔස්සේ හඳුනාගන්නේ, විඳින දේ හඳුනාගන්නේ. තේරුණානි? යම් වේදීති තන් සංජානාති, යමක් විඳිනවද ඒක හඳුනා ගන්නවා. අන්න සංඥාව හටගත්තා. දැන් මේ සංඥාවත් එක්ක මට මේ නිලුම් මල් ටික ගැන, මේ රූපය ගැන නොඑක් චේතන හට ගන්නවා. අනේ, මේ නිලුම් මල් ගැන මට නොඑක් චේතන හට ගන්නවා. මං හට ගන්න මේක පර වෙලා නැහැ, මේක හරි ලස්සනයි, මේක සමහර විට හවස් වෙනකොට පරවි, මේක අද කඩන්න ඇති, මේක මේ රතු පාටයි, මේ නිලුම් මල් ටික සුදු පාටයි, මට නොඑක් චේතන හට ගන්නවා මේ නිලුම් මල් ගැන. අන්න චේතන. මට කියන්න ඕන උනේ, අපි නාම රූප කියලා ගත්තේ මොකද්ද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර, පඨවි, ආපෝ, තේජෝ, වායෝ. දැන් ওই ටිකම මෙතන නැද්ද? ওই ටිකම මෙතන නැද්ද? දැන් මේ රූපය නේ, සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ රූපය, පඨවි ආපෝ තේජෝ වායෝ රූපය. එතන මේ කෙරෙහි මගේ මානසිකාරය යමුණන්න. මානසිකාරය නේ, වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාරය. අන්න මානසිකාරය අවධානය යමුණා, මානසිකාරය යමුණා. මානසිකාරය යමු වෙනකොටම මීට අදාළ විඥානය ඇසී පිටියා. තේරුණාද? එතකොට ඒ විඥානයයි ඇසයි මේ රූපයයි එකතු වන අන්න ස්පර්ශය. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනස. අන්න මානසිකාරය ස්පර්ශයයි. දැන් එතන හැදිලා ස්පර්ශය උනේ හැටි මොකද වෙන්නේ? විඳීම, වේදනා, හඳුනා ගැනීම, චේතනා. එහෙනම් නාම රූප ටික මෙතන හැදිලා නැද්ද? නාම රූප ටික මෙතන සකස් වෙලා නැද්ද? එහෙනම් නාම රූප ටික සකස් වුණා කියන්නේ ඔන්න මෙතන ඇස හැදුනා. ඇස නම් වූ ආයතන මෙතන සකස් වුණා. නාම රූප පච්චයා සලායතන. බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ නාම රූප පච්චයා සලායතන. මෙතන මේකට මං මේ නෙළුම් මල් ටික දකින්න සංසිද්ධිය ඒ මොහොතේ ඇස නම් වූ ආයතනයේ මගේ හටගත්තා. තේරෙනවද මං කියපු දේ? මේ මොහොතේ ඇස නම් වූ ආයතනය හටගත්තා. ඒ මොහොතේ ඇස නම් වූ ආයතනය හටගත්තු මොහොතේ මගේ කන නම් වූ ආයතනේ නැහැ, නාසය නම් වූ ආයතනේ නැහැ, දිව නම් වූ ආයතනේ නැහැ, කය නම් වූ ආයතනේ නැහැ, මනස නම් වූ ආයතනේ නැහැ. ඇස නම් වූ ආයතන හටගන්න මොහොතේ ඇයි විඥානයේ පිහිටියේ? ඇසි නිසා. මහා තණ්හා සංකේ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මහා තණ්හා සංකේ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා විඥාණය ඇසෙහි හටගනිද්දී අපි ඒක හඳුන්වනවා චක්කු විඥාණය කියලා. විඥාණය කනේ හටගනිද්දී අපි ඒක හඳුන්වනවා සෝත විඥාණය කියලා. විඥාණය නාසී හටගනිද්දී අපි හඳුන්වනවා ගාන විඥාණය කියලා. විඥානයේ දිවේ හටගනිද්දී අපි හඳුන්වනවා ජීවා විඥාණය කියලා. විඥානයේ කයේ හටගනිද්දී අපි හඳුන්වනවා කාය විඥාණය කියලා. විඥානයේ මනසේ හටගනිද්දී අපි හඳුන්වනවා මනෝ විඥාණය කියලා. විඥානයේ ආකාර හයක් තියෙනවා මිසක් විඥාන හයක් නැහැ. විඥානයේ එක මොහොතක හටගත හැකි එක ආයතනයක විතරයි. එක මොහොතක විඥානයේ එක ආයතනයක විතරයි හටගන්න පුළුවන්නේ. එහෙනම් එක මොහොතක එක ආයතනයක් විතරයි තියෙන්න පුළුවන්නේ. ඇස නම් වූ ආයතනය හටගත්තු මොහොතේ කන, නාසය, දිව, කය, මනස නම් වූ ආයතන නැහැ. ඒතර ඔබට මන් දැන් මේක කියනකොට ඔබට ඇහුන්නේ නැද්ද මේ ටික? ඒතර අපි ඇසින් නූප බලනකොටම සද්දෙත් ඇහිලා නැද්ද? ඇහිලා. කොහොමද වෙන්නේ එහෙනම්? එකවරම අපි දැන්
සමහරට අපි ඔන්න රැයට සමහරට හවසට මේ ගෙදර ඉන්නකොට සමහරට ගෙදර ඉන්න කාලේ දැන් නම් එහෙම නැහැ. ගෙදර ඉන්න කාලේ සමහරට ඔන්න හවසට ඔය මේ පන්ති ගිහිල්ලා ඇවිල්ලා සමහරට රැකියාවට ගිහිල්ලා ඇවිල්ලා අපි බත්පතත් බෙදාගෙන යනවා ටීවී එක ළඟට ප්‍රවෘත්ති බලන්න. අනේ බත්පතත් බෙදාගෙන ටීවී එක ළඟට යනවා ප්‍රවෘත්ති බලන්න. ප්‍රවෘත්ති බල බල බත්පත කනවා අපි. බත්පත අනුභව කරනවා. රසත් දැනිලා ප්‍රවෘත්තිත් වචනයක් නැහැ ඔක්කොම ඇහිලා. බතුත් කාලා. ප්‍රවෘත්ති ඇහිලා ප්‍රවෘත්ති බලලා ඔක්කොම කරලා එකවර කොහොමද උන්නේ? එකවරක ඒකායතනයක් විතරක් හටගන්නේ අපිට රූපේ පේනකොට සද්ද ඇහෙන්න බෑ. රූපේ සද්දේ රූපේ පේනලා සද්ද ඇහෙනකොට අපිට මෙතන බත් කන්න බෑ රස දැනෙන්නේ. ඇයි? ආයතන එක එක මොහොතක එකයි හටගන්නේ. කොහොමද නම් මේක ඔක්කොම එකවර වෙන්නේ? ඊතරම් වේගවත්. ඊතරම් වේගවත් මේ හට ගැනීම නැතිවීම ඊතරම් වේගවත්. ඒක නිසානේ අපිට මේවා හට ගන්නවා නැති වෙනවා පේන්නේ නැති. අවබෝධ කරගන්න බැරි. තමයි ආයතනය හට ගන්නවා නැති වෙනවා අපිට සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය පින්වත්නි ඒක සමාධියක් තුල ඉඳගෙන සමාධිමත් සිතකින් ඒ යථාර්ථය දකින්නවා හැර සාමාන්‍ය කෙනෙකුට ඒ යථාර්ථය තේරෙන්නේ නැති. තනි සාමාන්‍ය කෙනෙකුට යථාර්ථය තේරෙන්නේ නැති ඒක නිසා ඊතරම් වේගවත් නිසා ඇස හට ගැනීම කන හට ගැනීමත් නැතිවීමත් හට ගැනීමත් නැතිවීමත් ඊතරම් වේගවත්. දැන් ශබ්දයක් ඇහෙනකොට ශබ්දයක් ඇහෙද්දි හරි එතන ශබ්ද එතකොට අපි තුම මෙහෙම දැන් ඔන්න දැන් මම කියවනේ ඇස කියන ආයතනය හටගන්න මොහොතේ කන කියන ආයතනේ නැහැ. ඇස කියන ආයතනය හටගත්තු මොහොතේ දිව කියන ආයතනේ නැහැ. එහෙනම් ඇස කියන ආයතනය හටගත්තු මොහොතේ දිව කියන ආයතනේ නැත්තම් දැන් මේ ඔබ දැන් දිව කියලා එළියට දාන්නේ මොනවද? ඇස කියන ආයතනය හටගත්තු මොහොතේ දිව කියලා එකක් නැත්තම් එළියට දාන්නේ මොකද්ද? මොකද්ද? ආයතනයක් නැහැ ඒ වෙලාවෙ එතන. තුරන්නේ දිව කියලා ආයතනයක් එතන නැහැ. දිව මෙහෙම කියන්නම් මම බලන්න. දැන් ඔබ අල්පිනිත්තක් අරගෙන දිවට ඇන ගන්නවා. අල්පිනිත්තක් අරගෙන දිවට ඇන ගන්නවා. එතන මොකද ඔබට දැනෙන්නේ? වේදනාවක් දැනෙනවා. දිවට ওই වේදනාව දැනෙන්න බෑනේ. දිවට දැනෙන රසන්නේ. දිවට ওই වේදනාව දැනෙන්න පුළුවන්ද? බෑ. දිවට දැනෙන්න වන්න රස. එහෙනම් මේ මස් වැදල්ල මොකද්ද? ඔක කය. රසය දැනෙන මොහොතේ ඔන්න ඔතන දිවක නම් වූ ආයතනය හට ගන්නවා. යම්කිසි රසයක් යම්කිසි දෙයක් මේ දිවේ තිබෙද්දීත් තියාගනිද්දී හරි යම්කිසි දෙයක් මේ දිවේ තියාගනිද්දී හරි අන්නේ රසි දැනෙන්නේ මොහොතට අපිට ඒ මොහොතේ අන්නේ මොහොතේ තමයි දිවක නම් වූ ආයතනය හටගන්නේ. දිව නම් වූ ආයතනේ මොහොතේ හටගන්න එකක්. ওই විදිහටමයි කන නම් වූ ආයතනේ ඒ මොහොතේ හටගන්න එකක්. නාසය නම් වූ ආයතනේ ඒ මොහොතේ හටගන්න එකක්. ඇස නම් වූ ආයතනේ ඒ මොහොතේ හටගන්න එකක්. ඒ මොහොතේ හටගන්නවා ඒ ශනේකින් නැතිලා යනවා. ඒ මොහොතේ කන නම් වූ ආයතනේ හටගන්නවා ඒ ශනේකින් මානසිකාරයේ වෙනස් වෙන මොහොතක් ගන්නේ. මානසිකාරයේ වේගින් වෙනස් වෙනවා. මානසිකාරය කියලා කියන්නේ සිතවිල්ලක් නේ. සිතවිල්ලක ආයුෂ කොච්චරද? චිත්තක්ෂණ එකක් කියනවා. සිතවිල්ලක ආයුෂ චිත්තක්ෂණ එකක් කියනවා. චිත්තක්ෂණයක් කියන කොච්චර කාලයක්ද? තත්පරයකින් කෝටියම් පංගුවක් විතර වගේ. ඒක තත්පරයකට චිත්තක්ෂණ කෝටියක් විතර තියෙනවා කියනවා. නම් බලන්න මානසිකාරයක් කියලා කියන්නේ මේ සිතවිල්ලක්. මානසිකාරයක් කියලා කියන්නේ සිතවිල්ලක්. එහෙනම් බලන්න
ඒ සිතිවිල් කොච්චර වේගින් එතකොට මේක වෙනස් වෙනවද කියලා බලන්න. එහෙනම් ඒ තරම් වේගින් වෙනස් වෙනකොට ඇස කන නාසය දිවකය මනස හට ගන්නවා නැති වෙනවා, හට ගන්නවා නැති වෙනවා. ඉතරනේ හට ගැනීම නැතිවීම, හට ගැනීම නැතිවීම මේ තරම් වේගින් සිදුවෙනවා නම් අපිට පුළුවනි ටීවී බල බල බතුත් කන්න, නේ රූපේ බල බල සද්දෙත් අහන්න පුළුවන්. කිසි බාධාවක් වෙලා නැහැ අපිට, කිසි බාධාවක් නැහැ. ඒ තරම් වේගවත් මේක. ඒකයි බුදුරජාණන් මේක ප්‍රඥාවෙන් දකින්න ඕන එකක් කියලා බුදුරජාණන් දේශනා කරේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රඥාව විස්තර කරන තැන බුදුරජාණන් දේශනා කරන්නේ. උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතු අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ඔය ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ විස්තර කළේ. උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්න. උදය කියන්නේ මොකද්ද? හට ගැනීම. වේ කියන්නේ මොකද්ද? නැතිවීම. උදයව්‍ය හට ගැනීම නැති එක තමයි උදයත්ත කියලා කියන්නේ. උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතු හට ගැනීමත් නැතිවීමත් දැකීමේ නුවණ. උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතු හට ගැනීමත් නැතිවීමත් දැකීමේ නුවණ තමයි ප්‍රඥාව. ඕක තමයි හේතු වෙන්නේ මොකටද? අරියාය නිබ්බේධිකාය. අරියාය කියලා කියන්නේ ආර්ය කියලා කියන උතුම්. නිබ්බේධිකාය කියලා කියන්නේ කලකිරීම. ඕක දකින්නකම් කලකිරෙන්නේ නැහැ. එහෙනම් ඇයි අපි මේකට කලකිරෙන්නේ නැත්තේ මේ රූපය ගැන? හට ගැනීම නැතිවීම දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හට ගැනීමත් නැතිවීමත් දැකීමේ නුවණ යම්කිසි කෙනෙකුට තියෙනවා නම් අරියාය නිබ්බේධිකාය ආර්ය වූ උතුම් වූ කලකිරීම යාට හට ගන්නවා. සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා. ඒක තමයි හේතු වෙන්නේ මනාකොට මේ දුක කෙලවර කරන්න. දුක්ඛක්ඛේ ගාමිනියා දුකශේ කරන්න. නැන්නේ එහෙනම් බලන්න මේ ඇස හට ගැනීම, කන හට ගැනීම, නාසය, දිවකය, මනස මේවා හට ගැනීම කොයිතරම් වේගවත්ද? මේ හට ගැනීම නැතිවීම කොයිතරම් වේගවත්ද? අපිට කොච්චර වේගවත්ද කියලා කියන්නේ මේ ටික හට ගැනීම නැතිම කොච්චර වේගවත්ද කියලා කියන්නේ අපිට එක දිගට ඉන්න පුජ්‍යලියෙක් ඉන්නවා. එක දිගට මගේ ඇස තියෙනවා. එක දිගට මගේ කන තියෙනවා. එක දිගට මගේ නාසය තියෙනවා. එක දිගට මගේ දිව තියෙනවා. එක දිගට මගේ කය තියෙනවා. එක දිගට මගේ මනස තියෙනවා. ඒ තරම් වේගවත් හට ගැනීම නැතිවීම අපි දකින්නේ. ඒ හට ගැනීම නැතිවීම නොදකින නිසා අපි මේවා ගැන කලකිරෙන්නේ නැහැ. නේ? ඒ හට ගැනීම නැතිවීම නොදකින නිසා මේ ගැන කලකිරෙන්නේ නැහැ. ඒක ගැන කල නොකිරෙන නිසා අපිට මේක එපා වෙන්නේ නැහැ. එපා වෙන්නේ නැති නිසා අපිට මේක නිදහස් වෙන්න ඇත්තට උවමනාවක් නැහැ. නේ? එපා වුණොත් මේක නිදහස් වෙන්න හිතෙන්නේ. එහෙනම් එපා වෙන්නේ නැති නිසා අපිට తాවකාලික පොඩි ඔය ඇති වෙනවා තමයි පොඩි අනේ මේකෙන් ඉතින් යන්න නැත්තම් ඒක ස්ථිරව පිහිටන්නේ. ඒක ස්ථිරව පිහිටන්නේ නැති මේ ටික අපි නොදකින් නිසා දකින්නේ. ඒක නිසා පින්වත්නි ඔබ හොඳට තේරුම් ගන්න. එහෙනම් ඔන්න මේ සේලා තෙරණිය මේ මාර්යාට මාර්යාගේ ප්‍රශ්නෙට දෙන පිළිතුර තුළ ගැඹුරු දහම් කොටසක් මේ තියෙන්නේ. ඉතා ගැඹුරු දහම් කොටසක් තියෙන්නේ. ආපහුම කියන්නම් මේ ප්‍රශ්නේ. මාර්යා සේලා තෙරණියකින් අහන්නේ මාර්යා කේනිදම් පකතම් බිම්බං ක්වන්නු බිම්බස්ස කාරකෝ ක්වන්නු බිම්බං සමුප්පන්නං ක්වන්නු බිම්බං නිරුච්චති. මේ බිම්බය මේ සත්‍යය එහෙම නැත්නම් මේ රූපය මේ සත්‍යය කවුද හැදුවේ? හරි කේනිදම් පකතම් බිම්බං මේ සත්‍ය මේ බිම්බේ කවුද හැදුවේ? කන්නු බිම්බස්ස කාරකු මේ බිම්බේ සකස් කරපු මැවුම් කරු කවුද? කන්නු බිම්බං සමුප්පන්නං මේක කොහොමද ඇති වුනේ? හටගත්තේ කොහොමද? කන්නු බිම්බස් බිම්බං නිරුජ්ජති මේක නැතිලා යන්නේ කොහොමද? සීලාත්‍රිණී ලස්සනට උත්තර දෙනවා. නයිදං අත්ත කතම් බිම්බං
මේක තමා හදාගත්තී නෑ. නයිදම් පරකතං අගං, මේක වෙන කෙනෙක් හැදුවෙත් නෑ. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති, හේතු සකස් වෙනකොට මේක හැදුනා, හේතු නැතිවිලා යනකොට මේක නැතිවිලා යනවා. යත අඤ්‍යතරම් බීජං කෙත්ති බුත්තං විරූහති පටවි රසංච ආගම්ම සිනේහංච තදූපයන්. හරියට කුඹරකට බීජයක් වැටිලා වැටුණාට පස්සේ ඒ පොළොවේ රසයයි ජලයයි උපයෝග කරගෙන අර බීජය පැලවිලා විපුල බවට පත් වෙනවාද? ඒ වගේ ඒවං කන්ධාච ධාතුයෝ, ඒ වගේ මේ පංච උපාදානස්කන්ධයත් මේ ධාතුයෝ, මේ ධාතුණුත් මොහොතර තේරුම් ගන්න. පංච උපාදානස්කන්ධය කියනකොට රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ, ධාතුයෝ කියලා කියනකොට ධාතු හය, පඨවි ආපු තේජු වායු ආකාශ විඤ්ඤාණ. ඒවං කන්ධාච ධාතුයෝ චච ආයතන ඉමේ, මේ ආයතන හයත් හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති, හේතු හැදෙනකොට මේ ටික හැදෙනවා, හේතු නැතිවිලා යනකොට මේ ටික නැතිවිලා යනවා. ওই ටික තමයි සීලාතරණිය මාර්යාට දුන්නු උත්තරේ. ඉතින් පින්වත්නි, මෙතන ලොකු දහම් කොටසක් මෙතන තිබුණා. ගොඩාක් විස්තර කරන්න පුළුවන් දහම් කොටසක් තිබෙනවා. නමුත් අපිට කාල වේලාව ගොඩක් සීමිත නිසා අපිට ගොඩක් විස්තර කරන්න අවස්ථාවක් නැති වෙයි. ඉතින් ඔබ හොඳට තේරුම් ගන්න, මෙතන මේ අපිට නුවණින් විමසන්න තියෙනවා. මම ඉස්සරහ කිව්වා නුවණින් විමසන්න ආකාර හතරක්. පටිච්චසමුප්පාදසෝ පරික්කති, කන්දසෝ පරික්කති, ධාතසෝ පරික්කති, ආයතනසෝ පරික්කති. ওই හතර ආකාරයෙන් නුවණින් විමසන ගියොත් එහෙම ඔබට අහුවෙන්නේ මොකද්ද? මම කියන කෙනා, මා ගැන මේ විමසන්නේ, තමා ගැන විමසන්නේ. එතකොට අපිට අහුවෙන්නේ මොකද්ද? මේ මම කියන මේ, මා හිතා ඉන්න මේක මොකද්ද? මේක දුකක්, මේක අනිත්‍ය දෙයක්, මේක දුක්සහගත දෙයක්, මේක අනාත්ම වූ තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි, හේතු සකස් වෙනකොට සකස් වෙන, හේතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක්. ওই ටික අහුවෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම, ওই ටික අහුවෙන්නේ මේ විදිහට. මේ හතර ආකාරයෙන්ම හොඳට නුවණින් විමසන ගියොත් එම අපිට අහුවෙන්නේ ওই ටික අනිත්‍ය වූ දෙයක්. මේක අනිත්‍ය, මේක දුකටයි තිතයක්, මේක දුකක්, මේක අනාත්ම වූ දෙයක්, තමාගේ වශයෙන් තමන්ට ඕන විදිහට පවත්වන්න බැරි දෙයක්, අනාත්ම වූ දෙයක්. ඔන්න ඔය අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණයන් කෙනෙකුට තේරුණා නම් එතන තියෙන්නේ අවබෝධයයි. එතන යා පැමිණෙන්නේ මොකටද? සම්මාදිට්ඨියටයි. එතන යා පැමිණෙන්නේ සම්මාදිට්ඨියටයි. අර ලස්සනට බුදුරජාන් වහන්සේ කච්චානගත සූත්‍රයේ බුදුරජාන් සංවිතනිකාය දෙකේ කච්චානගත සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කළානේ, ද්වයන්නිසතුකෝ කච්චායන යේබුජීන ලෝකෝ අතිතංචේව නත්තිතංච. කච්චායන මේ ලෝකී බොහෝ කොට මිනිස්සයා වාසය කරන්නේ දෙකක් ඇසුරු කරගෙන. මොකද්ද? ඇත්ත කියන අන්තයත්, නැත කියන අන්තයත්. ඇත කියන අන්තයත්, නැත කියන අන්තයත්. මෙන්න මේ දෙක ඇසුරු කරගෙන සත්‍යය බොහෝ කොට වාසය කරන්නේ. ලෝක සමුදයංකෝ කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතු. ලෝකේ හට ගැනීම යථාර්ථ වශයෙන් කවුරු හරි කෙනෙක් දැක්කොත් දකිනවා නම් නත්ිතාසා නහෝති, නැත කියන අන්තයට යා වැටෙන්නේ නැහැ. ලෝකේ හට ගැනීම යාට පේනවා නම් නැත කියන අන්තයට වැටෙන්නේ නැහැ. ලෝක නිරෝධංකෝ කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතු අත්ිතාසා නහෝති. ලෝකේ නිරුද්ධ වීම, ලෝකේ මේ නිරුද්ධ වීම යම්කිසි කෙනෙක් යථාර්ථ වශයෙන් දකිනවා නම් එයා ඇත කියන අන්තයට වැටෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ලෝකේ හට ගැනීමයි නැතිවීමයි යම්කිසි කෙනෙක් යථාර්ථ වශයෙන් දකිනවා නම් එයා ඇත කියන අන්තයට එන්නේ නැහැ, නැත කියන අන්තයට එන්නේ. එයා එන්නේ කොතෙන්ද? හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති.
అని హేతుం పఠిచ్చ సంభూతం హేతు భంగా నిరుచ్యతి. హేతు సకస్సిన కొట సకస్సినవా, హేతు నెతివిలేని కొట నెతివిలేను ఉచ్చరాయి. එනම් මේ පිංගුතුන් අද මේ සීලා රහත් තිරණිය ගැන ගොඩාක් අපි මේ රහත් තිරණියගේ ජීවිත කතාව අපි කතා කරේ නැහැ. එහෙම ගොඩාක් තොරතුරු නැහැ. ඉතින් ඒ නිසා අපිට මේ ගොඩාක් අර ගොඩක් ගැඹුරු දහම් කරුණු තියෙන සූත්‍ර දේශනාවක් නිසා මා කල්පනා කළේ ගොඩක් දුරට ඔබට මේ දහම් කරුණු ටිකක් මේකෙන් කියලා දෙන්නම් කියලා. ඉතින් අපි මේ රහත් තිරණ වහන්සේගේ මේ මාර්යාට දුන්නු පිළිතුරු දෙකක් මාර අවස්ථා දෙක්කදී සීලා රහත්තරින් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්න ඇහුව ගාථා වලින් ඒ දෙකම අපි අපිට පුළුවන් ආකාරයෙන් කාල වේලාව තියෙන විදිහට කතා කළා. ඉතින් ඔබට හොඳට මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළ පින්වත්නි, අපිට මේ ධර්මයේ මේ විදිහට මේ උතුම් ධර්මයේ අහන්ඳ මේ යුගී අවස්ථාව ලැබීමත් දුර්ලභ කාරණාවක්. ඉතාමත් දුර්ලභ කාරණාවක්. ඒක නිසා මේ කාලේ මේ යුගී මේ ධර්මයට බුදුරජාන් වහන්සේගේ මේ පිරිසු ධර්මයට නොඑක් පහර ගැසීම් ගහන වදින කාලයක්. නිසා අපිට මේ එවැනි කාලයක අපිට මේ බුදුරජාන් වහන්සේගේ උතුම් මේ ධර්මය, මේ රහත්‍රීන් වහන්සේලාගේ උතුම් අවබෝධය ගැන අපිට සිතේ පැහැදීමක් හටගන්න, පැහැදීමක් ඇති කරගන්න මේ උතුම් ධර්මය අහන්න ලැබීම අපිට අපේ ජීවිතයේ ලද භාග්‍යයක්. ඉතින් මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා මේ පින්වත් සියලු දෙනාට ඒ භාග්‍යතුන් වහන්සේ මනාකොට අපිට නුවණින් විමසන්න කියපු ආකාර ගැන හොඳට තේරුම් අරගෙන නුවණින් විමසලා ආයතන විදිහට, පංචපාදානස්කන්ධයක් විදිහට, ඒ වගේම ධාතු විදිහට, ඒ වගේම පටිසමුප්පාද විදිහට මේ හතර ආකාරයෙන්ම හොඳට මේ ජීවිතය ගැන විමසලා හොඳට ජීවිතය ගැන තේරුම් අරගෙන ඔබට මේ ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය, නිස්සාර ස්වභාවය දෙඩ තීරුම් අරගෙන මේ ජීවිතය ගැන අවබෝධයෙන් කලකිරීම ඇති කරගෙන ඒ දුකින් නිදහස් වෙන්න ඔබට වාසනාව උදා වෙත්වා. ඔබ අප හැම දිනාට මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු.